අපි එකම ඉරියව්වෙන් ඉන්න සමහර වෙලාවට අපේ අත්පා හිරි වැටෙනවා. එහෙම වෙන්නේ ස්නායුවල ඇතිවන తాවකාලික තෙරපීම නිසායි. ස්නායුවල තෙරපීම අඩු වුණ හැටියේ ඒ තත්ත්වයේ ඉබේටම ඇරිලා යනවා. ඒක ඉතින් ඒ හැටි ගණන් ගන්න දෙයක් නම් නෙවෙයි. හැබැයි කකුල නිතර නිතර හිරි වැටෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන අනිවාර්යෙන්ම. ඉතින් අපේ වීඩියෝවෙන් අද අරගෙන ආවේ අන්න ඒක ගැන. වීඩියෝවට යන්න කලින් අපේ Red TV LK YouTube channel එක subscribe කරන්න කියලා ඔයාලට මුලින්ම මතක් කරනවා. හිරි වැටීමකදී එය කකුලට දැනෙන ආකාරය ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. සමහරුන්ගේ කකුලේ ඇඟිලි විතරක් හිරි වැටෙනවා. තවත් කාණ්ඩයක එක් කකුලක් නැත්නම් කකුලේ පැත්තක් විතරක් හිරි වැටෙනවා. සමහරක් කට්ටියගේ කකුල් දෙකම හිරි වැටෙන අයත් ඉන්නවා. කොන්දෙන් පටන් අරන් කකුල දිගේ පහළට හිරියක් ගමන් කරනවා වගේ දැනෙනවා කියලා සමහර අය කියනවා. ඕක වෙන්නේ කශේරුකාව හරහා ගමන් කරන සුෂුම්නාවෙන් පැන නගින ස්නායු මූල තෙරපීමක් නිසා. සුෂුම්නාවේ පහළ සිට ආරම්භ වෙන ස්නායු සැපයුමක් කකුල් දෙක පුරාවට විහිදලා යනවා. ඔතනින් එක ස්නායුක හරි ස්නායු දෙක තුනක නැත්නම් කිහිපයක ඇති වෙන තෙරපීම නිසා තමයි කකුල හිරි වැටෙන්නේ. මේ වෙනකොට අපේ රටේ බොහෝ දෙනා දියවැඩියාවෙන් පීඩා විඳිනවා. මනාලෙස පාලනය නොකළ දියවැඩියාව නිසාද ස්නායු රෝග ඇති වෙලා කකුල හිරි වැටෙන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා. ඊට අමතරව ශාරීරික අභ්‍යන්තර පිළිකා, වකුගඩු රෝග, අක්මා රෝග නිසා ස්නායු හානි වෙලා කකුල් හිරි වැටෙනවා. ඕනෑම රෝගයක් ආසාදනය වූ විට වගේම දීර්ඝ කාලයක් දැඩි සත්කාර ඒකකවල සිටීමෙන් පසුවත් හිරි වැටීම ඇති වෙන්න ඉඩ තියෙනවා. අනෙක් විශේෂම කාරණාව තමයි විටමින් B12 ඌනතාවය. සත්ව ආහාර නොගන්න අයට විටමින් B12 නිසි පරිදි ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා නිර්මාංශ අයටත් ස්නායු ආබාධ ඇතිවීමේ අවධානය වැඩි. හතු වර්ග, සෝයා වගේ ධාන්‍ය වර්ග වගේ දේවල් නිතර ආහාරයට ගැනීමෙන් ඒ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. මත්පැන් එහෙම නැත්නම් විෂ රසායන ද්‍රව්‍ය අන්තර්ගත රුධිරයේ ශරීරයේ පුරා ගමන් කරද්දී ස්නායු වලට හානි සිදු වෙන්නත් පුළුවන්. විෂ රසායන වගේ දේවල් නිසා සමහර විට කකුල් අප්‍රාණික වීම හෝ කොර වීම උනත් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි කකුල හිරි වැටෙනවා කියලා රෝගියේ ප්‍රතිකාර වලට ආව හැටියේ වෛද්‍යවරු කරන්නේ ඔවුන්ගේ සායනික ඉතිහාසය සලකා බලන එක. ඒ වගේම රෝගියාව පරීක්ෂණ වලට ලක් කරනවා. ඒවානම් විද්‍යුත් තරංගයවල රෝගියාව හඳුනා ගැනීම. අවශ්‍ය නම් MRI පරීක්ෂණ වලිනුත් මේ ගැටලු හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මුලින්ම ප්‍රතිකාර කරන්න ඕනේ ඒ අදාළ රෝග තත්ත්වයන්ට. එතකොට අර හිරි වැටෙන එක ඉබේටම සුව වෙලා යනවා. සාමාන්‍යයෙන් ස්නායු තෙරපීමක් නම් ශල්‍ය කර්ම වලට බඳුන් කරන සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒ කොහොම වෙතත් මුලදීම ප්‍රතිකාර වලට ආවොත් මේ ඕනෑම තත්ත්වයක් පහසුවෙන් පාලනය කිරීමට හෝ සුව කිරීමට පුළුවන් තත්ත්වයක් වීම විශේෂයෙන්ම කියන්න ඕන කරුණක්. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අන් අයට දැනගැනීමට පිණිස මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔබ සැමට සුබම සුබ දවසක් වේවා.